සුබ දවසක් වේවා ආදරම්මි තාත්තිපුතේ දුවේ. ගොඩක් අය ජීවිතේ දියුණු වෙනවා. ආර්ථිකව, සමාජීයව, අධ්‍යාපනයෙන්, අධ්‍යාත්මයෙන් මේ මිනිස්සු දියුණු වෙනවා. මේක පුදුමාකාර වාසනාවක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ දියුණු වෙන ගමන්ම නේ තමාගේ තිබිච්ච අරමුණු සහ ඒ ෆෝකස් එක නැත්නම් මේ මොහොතේදී තිබිච්ච එල්ලය අපි අතහැරලා දානවා. ඒ නිසා මොකද වෙන්නේ අර දියුණු වෙලා හිටපු අපි එතනින් එහාට දියුණු වෙනවට වඩා ගොඩක් වෙලාවට මොකද වෙන්නේ චුට්ට 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 ආයේ පල්ලෙහාට බැහැගෙන 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 එනවා. අන්තිමට හිටපු තත්වයෙන් අත් නැහැ. සාමාන්‍ය මට්ටමින් උඩට ආවේ ඒ මට්ටමට ඇවිල්ලා නතර වෙන්නෙත් නැහැ. අන්තිමට ගෙවල් දොරල් විකුණලා ඉන්න හිටින්න තැනක් නැති වෙලා පාරට බැහැලා අන්තිමට සම්පූර්ණයෙන්ම නැතර නැති වෙනවා. එහෙනම් දැන් මොකද්ද අවශ්‍ය වෙන්නේ? තමාගේ ජීවිතයේ තියෙන තත්වය සහ ඉන්න තැන ගැන සුවන් අවබෝධයක් තියෙන්නට ඕනේ. මේ අනිත්‍යය කියන දේ නෙමෙයි. මිනිස්සු ඕන තරම් ඔබව මුරුංගත්තේ තියන්නට පුළුවන් නේ. හැබැයි ඔබ කඩාගෙන වැටේවි. ඒ නිසා මොකද කරන්නට ඕනේ? ඔබ ඔබ ගැන සුව අවබෝධයකට එන්නට ඕනේ. ඒ සුව අවබෝධයට ඇවිල්ලා යථාර්ථවාදී ඔබ හිතලා කළ යුතු දේ එදාට කරන්න, විය යුතු දේ විය යුතු ආකාරයෙන් කරන්න. මිනිසුන් ඕන තරම් දේවල් ඔබට කියන්නට පුළුවන්. ඔබ වටේ ඉන්න මිනිස්සුත් සමහර වෙලාවට ඔබව ඇදලා බිමට දාන්නට පුළුවන්. හැබැයි වැදගත් වෙන්නේ මේ මොහොතේදී ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන් අරමුණක් කරා යන්නට චිත්ත ධෛර්යයකුත්, කැපවීමකුත්, අදිෂ්ඨානයකුත්, දේව විශ්වාසයකුත්, මනුස්ස විශ්වාසයකුත් ඔබේ ජීවිතය තුළ තියෙන්නට ඕනේ. එදාට තමයි රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබට පුළුවන් වෙන්නේ මේ සමාජය තුළ යමක් කරන්නට. එහෙස සමාජය තුළ ඔබ යමක් කළ යුතුමයි. මේක තමයි දෙවන් වහන්සේගේ කැඳවීම. ඒ නිසා ඔබ කොහොමද මේක දැන් කරන්නට යන්නේ? දැන් මේක තමයි වැදගත් වෙන්නේ. කරන විදිය තමයි වැදගත් වෙන්නේ. කරන ආකාරය තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබට ගොඩක් දේවල් පෝස්ට්පෝන් කරන්නට බෑ. නේ කවද හරි මගේ ජීවිතේ මං යමක් කරන්නම්කෝ. එහෙම කරගන්න බෑ කවද හරි නෙමෙයි. ඔබට යම්කිසි ආකාරයෙන් ඔබේ ફોකස් එක තුල ආපු තලයත් එක්ක යම්කිසි නිර්මාණයක් කරන්න හැකියාවක් ඔබ ගාව තිබෙනවා. ඒක කරන්නට ඕනේ. මේ දේශයට යමක් ඉතුරු කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක ඔබ දැන් කරන්නට ඕනේ. ආ එදාට තමයි රත්නම් මේ තාත්තිපුති දුවේ ඔබට අධ්‍යාත්මික සහ මානසික ශාන්තියකුත් සමාජ මෙහෙවරකුත් ඔබේ මගේ ජීවිතෙන් සිදු වෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබට මේ විශ්වය තුළ අරමුණු කරා යන්නට දේව ශක්තිය, දේව බලයත්, ඒ අරමුණු ආරක්ෂා කර ගන්නට දෙවියන් වහන්සේ තුළ බැහැපත්කමත් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. චෙසුපිහිටයි.